සුබ දවසක්. මේ vlogs මගේ YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා දැන් බලලා තියෙන්නේ මොකද්ද මේ thumbnail එකේ දාලා තියෙන වීඩියෝ එක විතර හොයාගෙන යන ගමන මොකද්ද මේ කියලා. ඇත්තටම අද මේක මට අහම්මෙන් සිද්ධ වුණේ. ඉතින් ඒ සතුටත් එක්කම මට හිතුණා ඒක ඔයාලට මේ වගේ පුංචි වීඩියෝ එකක් කරලා දෙන්නත් හොඳයි කියලා. මොකද විශ්වාස කරන එක ඔයාලගේ වැඩක්. මට වෙච්ච දේ තමයි මම මෙහෙම කියන්නේ. මේ මට හිතුණා දැන් ඒක ඒ විදිහටම දැම්මහම මේ අවස්ථාවෙම දැම්මහම මට පුළුවන් මං එය ලැබුව අත්දැකීම ඔයාලත් එක්ක රියල් විදිහට බෙදා ගන්න. සත්තු විතර දාන්නේ නැතුව හිටියේ. ගෙනාපු සත්තු එක්කෙනෙක් දෙන්නෙක් වගේ දැම්මා. ඒකල පස්සේ ටික දවසක් යනකම් එයාලා දැම්මෙත් නැහැ. ඒ කියන්නේ ටික දවසකින් දවස් දෙකක් තුනක් හතරක් වගේ යනකම් දැම්මේ නැහැ. මම ඊට පස්සේ හිතුණා මේ කට්ටියක් දාන්න නැතිව දාන අන්තිම කාලෙද දන්නේ නැහැ. එහෙමත් කියලා හිතලා ඒත් සත්තු අලුත් මට හොඳට අඳුරගන්න පුළුවන් සත්තු ටික හොඳ අලුත්. එකෙන් අලුතෙන් ගෙනාපු අය ඊට පස්සේ දැන් මම එහෙමත් කල්පනා කළා කමක් නැහැ ඉතින් මම ගෙනාපු සත්තු මම කොහොමවත් හදා ගන්නවා මොකද දැන් මම මේ ආයෙත් පිටර ලක් කරලා පැටව ටිකක් බෝ කර ගන්නත් ඉන්නවනි කියලා හිත හදාගෙන හිටියා. ඊට පස්සේ මම දැන් මම මේ කැප් එක දාගත්තේ. කැප් එකක් දාගෙන එළියට බැස්සේ ටිකක් අවුව නිසා මට හිතුණා මගේ එළවලු කොටුව සුද්ධ කරන්න ඕනි කියලා. ඒකයි මම එළියට බැස්සේ. ඒ එළියට බහුව ටිකක් අඩු වෙනකන් ඉඳලා ඒ එළියට බහිනකොට මම දැක් මට ඇහුණා මේ කිකිලිය කෑ ගහනවා, කුකුලත් කෑ ගහනවා, විතර දාලා වගේ කිකිලියත් කෑ ගහනවා. හැබැයි ඊයේ පෙරේදා දවස් ටික එහෙම කෑ ගහලා ගිහින් බැලුවට කොහෙවත් එහෙම විතර දාලා තිබුණේ නැහැ. මම ඉතින් වටේම බැලුවේ නැහැ, සාමාන්‍ය විතරක් බැලුවා, විතර දාලා තිබුණේ නැහැ. අද මම ඒ කෑ ගහන තැනම පොඩ්ඩක් මේ කන් දිහාගෙන ඉඳලා දැන් ලොකු පර්චස් 10ක ප්‍රමාණයක් විතර වට කරලා තියෙන හින්දා ගස් හැදිලා පඳුරු හැදිලා කෙසෙල් පඳුරු එහෙම තියෙන පරිසරයක් තමයි තියෙන්නේ. ඉතින් මම ඊට පස්සේ මේ ගියා මේ එතන කෑ ගහන තැනට බලන්න. බලනකොට එතන විතර දාලා, ඒ කියන්නේ එතන විතර හතරක් දාලා RIR විතරේකුත් තිබුණා. මට ඒකයි පුදුම. මං හිතුවේ කටි විතර දාලා ඉවරයි කියලා. එනාලට නෑ, RIR විතරේකුත් තිබුණා. මට පුදුම. අපි දැන් බලමු මේ වීඩියෝ එක. මම මේ යන ගමන් මම යාලට කැම චුට්ටකුත් ඒ පාර ගෙනල්ලා දැම්මා. ඒ කියන්නේ මේ කුස්සිය ඉතුරුලා තිබ්බ, භාජන ඉතුරුලා තිබ්බ, පොල් කුඩු බත්තනම් මනම් වගේ ඇත්ත බේ කටියට දාලා මම මේ යන ගමන් මේ බිත්තර දාපු තැනට බලන්න තැන හරිම ඒ කියන්නේ අස්සක මුල්ලක් ඇතුලේ හැම තමා දාලා තියෙන්නේ කන්දේ. අපි යමු බලන්න. ඉතින් මම ඔයාලට මේ වීඩියෝ එකෙන් මම කතා කරනවා. ඒව ගැන වැඩි හිතන්න එපා. මගේ සතුට තමයි මම ඒ ප්‍රකාශ කරන්නේ. ඉතින් අපි බලමු. මෙන්න මේ කන්දක් උඩ වගේ තමයි අස්සක දාලා තිබුණේ. ඒ ඊව දැක්කේ නෑනේ. මේ එක්කෙනෙක් ගන්න දාන්නේ. හස්නේ විතරයක් තියෙනවා. එන්න මම කෑ ගහපේ කන තමයි දාන්නේ. කස්සේ දාලා තියන්නේ. ඒකෙන් නැන්ද ආයෙත් තියනවද බලමු තව කොහෙ හරි කියන්න. ඔව් ඔන්න ඔය විදිහට තමයි ඉතින් වැඩේ සිද්ධ වුණේ. දැන් නම් මට පුංචි සැකයක් තිබුණා හිතේ. ඒ සැකේ ඇත්තටම තහවුරු වුණා. ඔයාලටත් ඒක හිතෙන්නේ නැද්ද? මම thumbnail එකේ දාලා තිබ්බේ ඒකයි. බත් පොල් කුඩු ඉඳුල් තෙල් දුන්නහම සත්තු බිත්තර දාන්නේ නැහැ කියන කතාව මට නම් හිතෙන්නේ දැන් නම් අමූලික බොරුවක් කියලා. හිතෙන්නේ නැද්ද මේක ලොකු ඒ කියන්නේ ලොකු ව්‍යාපාරිකයෝ එහෙම කට්ටිය දාපු මතයක්ද එහෙමත් කියලාත් හිතෙනවා. මොකද එහෙම වුණාම පොඩි ව්‍යාපාරිකයෝ වෙච්ච අපි මේ දේ නවත්තනවා. මොකද අපි හිතනවා ආල් කුඩේ බිත්තර කෑම ඔක්කොම දෙන්න ගියාම ලොකු වියදමක් යනවා. ඒ හින්දා මේ වැඩේ පාඩුයි කියලා අපි අතාරිනවා. හැබැයි දැන් හෝටල් වල බත් හක දාන ඒවා, එළවලු හක දාන ඒවා කොච්චර නම් තියෙනවද? ඒව ගෙනත් අපිට අපේ සත්තුන්ට දෙන්න පුළුවන්. ඔන්න ඉතින් කුකුළු හදන අයට සුබ ආරංචියක්. එහෙනම් ඉතින් මගේ සැකෙත් හරි. දැන් නම් ඉතින් කෑම ගැන වැඩිය බය වෙන්න කලබල වෙන්න
ඕනෙත් නැහැ ඔයාලා බත් පොල් කුඩු දෙන්න දැන් මම කියනවා දෙන්න කියලා අත්දැකීම් ලබන ගමන් යන ගමනක් තමයි මේක එහෙනම් ඉතින් දිගටම මගෙත් එක එකතු වෙලා ඉන්න මේක නම් ඉතින් මට අද සතුටු දවසක් මම හිතනවා මගේ channel එකේ ඉන්න ඔයාලටත් එහෙම ඇති කියලා එහෙනම් ඉතින් අපි බලමු දිගටම මෙයාලා බිත්තර දාන්නේ කොයි විදිහද මොනවද මම යාලට දෙන කෑම ජාති කියලා එහෙනම් ඉතින් මතක ඇතුව subscribe කරලා channel එකත් එක්ක රැඳිලා ඉන්න